පුතේ අපි අද කතා කරමු 2021 පස්වෙනි රචනා ප්‍රශ්නය. ඒතර මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වායු සහ එන්තල්පී කියන පාඩමෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ මම තෝරගන්න හේතුවක් තියෙනවා. ඒතර මේක තෝරගන්න හේතුව තමයි මේ ප්‍රශ්නේ මේ ඇත්තම ලේසි ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නේ මැද එක කොටසක් ගොඩක් අය වරද්දගෙන තිබ්බා. ඉතින් ඒ කොටස දන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ එතනින් එහාට යන්න අමාරුයි. ඇත්තම කතාව. ඒතර ඒ නොදන්න කොටසක් නෙවෙයි ගොඩක් අය වරද්දගෙන තියෙන්නේ. පැහැදිලිවම දන්න කොටසක්. ඉතින් ඒ නිසා අර ඒ වගේ දේවල් වරද්දන්න නැතුව කොහොමද කරගන්නේ කියන එක තමයි මම මේකෙදි කියලා දෙන්න යන්නේ. ඉතින් ඇත්තරම මේ සාමාන්‍ය මූලික රසායනික ගණනීය කිරීම් සංකල්ප දන්නවනම් මේ ගානේ සම්පූර්ණ ලකුණු වාර ගන්න තිබ්බා. ඉතින් එතකොට මේක මේ හොඳ රචනා ප්‍රශ්නයක් නිසා තමයි මම ඇත්තරම මේක සාකච්ඡා කරන්නෙත්. ඉතින් මේක මේ මම කලිමුත් කිව්වා 2021 පස්වෙනි රචනා ප්‍රශ්නේ වගේම මගේ රිවිෂන් ටියුට් එකෙත් අර 14 වෙනි රිවිෂන් ටියුට් එකේ වීක්ලි එසේ රිවිව් කියන එකේ අර්ථෙත් තියෙන පස්වෙනි රචනා ප්‍රශ්නේ තමයි මේක. ඉතින් හරියට වැඩේ කොහොමද කරගන්නේ කියන එක අපි බලමු මුල ඉඳලම. මේකෙදි අර ඉගෙන ගන්න තියෙන සංකල්ප ටිකක් තියෙනවා. ඒව ඉගෙන ගන්න. ඒතර ඔය මැද අවුල් වුණා කියලා හිතන කොටස මම එකිනෙකට වෙනස් ක්‍රම කීපයකින් හදලා පෙන්නන්නම්. ඒතර ඒ මොකක් හරි පාවිච්චි කරා නම් ඔයාලට වැඩේ ගොඩ දා ගන්න තිබ්බා. අපි බලමු වැඩේ කොහොමද කරන්නේ කියලා. ඒතර මුලින්ම ගාන ගියවමු. රේචනය කරන ලද සංගෘත දෘඩ භාජනයක් තුලට දාලා තියෙනවලු වායුන් කීපයක්. මෙන්න දාලා තියෙන වායු තන දාලා තිනවා CH4 වායුව දාලා තිනවා C2H6 කියන වායුව දාලා තිනවා හා ඉතාලම වැදගත් වාක්‍යයක් තියෙනවා වැඩිපුර ඔක්සිජන් උත් දාලා තිනවා ඉතින් වැඩිපුර ඔක්සිජන් දාලා තිනවා කියන එකේ තේරුම අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. ඒතර වැඩිපුර ඔක්සිජන් දැම්ම කිව්වොත් ඒකේ තේරුම තමයි යම් කිසි ප්‍රතික්‍රියාවක් කොයි හරි මොහොතකදී මේක සිද්ධ වෙනවා නම් ප්‍රතික්‍රියාවෙන් පස්සෙත් ඔක්සිජන් අනිවාර්යෙන්ම ඉතිරි වෙන්න ඕනේ. ඒතර මෙන්න දාලා තිනන වායුව සහ මේකේ විස්තර දීලා තිනවා පරිමාව වේදීලා තියෙනවා 8.314 වතාවක් 10^3 ඝන මීටර. උතර ඝන මීටර දීලා තියෙන්නේ මම ඒක අනිවාර්යෙන් බලන එකක්. හේතුව තමයි PV සමාන NRP දාන්න උනොත් මට ඒකෙදි පරිමාවට ඝන මීටරම තියෙන නිසා ආය වෙන මුකුත් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ උෂ්ණත්වය දීලා තියෙනවා 400 කෙල්වින් සහ පීඩනය දීලා තියෙනවා 4.8 වතාවක් 10^6 පැස්කල් කියන අගය. උතර මෙන්න දීලා තියෙන අගය. අපිට කියනවා ගන්නේදී බඳුන තුල ඇති වායුන්ගේ මුළු මවුල සංඛ්‍යාව ගණනය කරන්න. ඒතර මුළු මවුල සංඛ්‍යාව කියුවේ මුකුත් මේ දාලා තියෙන ඔක්කගේම ඒකට උපකල්පනයක් තියෙනවා. බලමු අපි ඒක දීලාද කියන එක. ඔව් දීලා තියෙනවා. සියලුම වායුන් පරිපූර්ණ ලෙස හැසිරෙන බව සහ මෙම උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවක් සිදු නොවන බව උපකල්පනය කරන්න. ඒතර ගැටලුවක්ම නැහැ. ඔයා දැන් දන්නවා V දන්නවා T දන්නවා P දන්නවා. ඉතින් වායු සහ වායනියන් පාඩම ඉගෙන ගත්ත ඕනි කෙනෙක් දන්න සමීකරණයක් තමයි PV = NRT කියන්නේ. PV සමාන NRT වලින් වැඩ පටන් ගමු. ඒතර මම මුලින්ම කරන වැඩේ PV සමාන NRT දාලා මේ පද්ධතියේ මේ වෙලාවේ තියෙන මවුල ප්‍රමාණය හොයනවා. ඒතර මේ පද්ධතියේ මේ වෙලාවේ මෙච්චර පරිමාවක මෙච්චර උෂ්ණත්වයකදී මෙච්චර පීඩනයක් ඇතිකරන්න හේතු වෙන්නේ මෙන්න මේ වායු තුනම කියන එක මම ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒතර වායු මවුල ප්‍රමාණය මම එන්න උක්ත කරගත්තොත් N කියන්නේ PV බෙදීම RT කියලාත් මම හදාගන්නවා. ඉතින් මෙහෙම මේ වෙලාව නාස්ති කරන්න අවශ්‍ය නැහැ. ත්‍රෝයාට එකපාර වැඩේ කරන්න පුළුවන් නම් එකපාර මෙතනින් පස්සේ ආදේශ කරන්න. හැබැයි PV සමාන NRT ලියන්න. ඊට පස්සේ දැන් අපි ආදේශ කරමු මේ ටික. පීඩනය දීලා තියෙනවා 4.8 බිංදුව වතාව 10^6 පැස්කල්. පැස්කල් කියන එක මම සාමාන්‍ය වර්ග මීටරයට නිව්ටන් කියන එක දාගන්නවා. ඒක කැපිලා යන විදිය පෙන්නන. ඊට පස්සේ ආර්ගයාගේ අපි දන්නා ගයක් ඉතින් පේපර් එකේ දෙනවා 8.314 නිව්ටන් මීටර් මවුලයට කෙල්විනයට සහ උෂ්ණත්වය දීලා තියෙන අගේ තමයි 400 කෙල්වින් කියන එක 400 කෙල්වින්. ඒතර මෙන්න දීලා තියෙන විස්තරය. මේක සුළු කරමු. සුළු කරද්දී පීඩනයයි පරිමාවත් මෙතන දාන්න ඕනේ. පරිමාව වෙන්නේ 8.314 වතාවක් 10^3 ඝන මීටර. හරි දැන් සුළු කරමු. සුළු කරද්දී මෙන්න 8.314ට 8.314 කැපිලා යනවා. අනිත් එක අපිට පාඩුවේ සුළු කරන්න තියෙනවා. ඒතර සුළු කරද්දී මං හිතන ඒවා 10^6 බලයක් තියෙනවා 10^3ක් තියෙනවා. මෙතනත් අන්තිමට බැලුවම 400ක් නේ තියෙන්නේ. 400 කියන්නේ ඉතින් 4 වතාවක් 10 වර්ගයක් කියන එකනේ. ඒතර 10 වර්ගයේ උඩට ගියාම 10^2ක් වෙන්න ඕනි. ඒතර 4 වතාවක් 10^2ක් මේ මෙතන 4ක් තියෙනවා. උඩට ගියාම 100 10^2ක් වෙනවා. දැන් අපිට මේක සුළු කරන්න පුළුවන් තව දුරට. සුළු කරාම මම හිතෙන්න මේ වැඩේ කරනවා. හිතෙන්ම කරාම 10^6ක් තියෙනවා. මෙතන 10^3ට මේ බිංදු දෙකත් උඩට ආවම 10^5ක් වෙනවා.
तर दहाय हयाय दहाय ऋण पहाय के अन्य मे बिंदु देखाई मे आई मे आई ओक्कोम कपला उडमट तव दहायक विर त्यागन्न पुलुवन तर यहाँ मे बिंदु देखा नै दें दें हतराय दशम अटवतावत दहाय के अन्य हतलिस अट बेदीम हतर के अन्य उत्तरे दोलहाय इतर मेन आरंभे तिब्ब मौल प्रमाण मौल दोलह पालवन को सारी देवन को बंधुने उष्णत्वय अटसीय केल्विन दक्वा वेडिकिरीमेन पशु बंधुन तुलाति सियलुम हाइड्रोकार्बन पूर्ण दहनेट भाजने करण लादी तर हाइड्रोकार्बन कार्बन सह हाइड्रोजन इतना तीन काट्य ओय भाजने अपने कीलतीन देतमय अटसीय केल्विन दक्वा रत्कराम तर मम्मे हरी लियान दैमिश्रणे कथाव अटसीय केल्विन दक्वा रत्कराम हरि अटसीय केल्विन दक्वा रत्कराम सियलुम हाइड्रोकार्बन पूर्ण दहनेट भाजने विनम पूर्ण दहनवा कि अन्नी मेके तीन कार्बन टीका दहने हाइड्रोजन टीका संपूर्ण दहने वेलाउन हर ये तो दें हाइड्रोकार्बन दिखाई ऑक्सीजन तीन दंगलियां अभी दाल तिब्बे काउद वेडिपुर ऑक्सीजन प्रमाण ऐना मेतन वेडेता सी एच फोर संपूर्ण यूर विनवा सी टू एच सिक्स संपूर्ण यूर विनवा तो आदनो दहन प्रतिक्रिया क्लीन विधि दहन प्रतिक्रिया क्लियादे तीन मूल द्रव्यों दंड ए मूड द्रव्य वेन वेन ऑक्सीजन समग्र प्रतिक्रिया कर लोईट ऑक्साइड हदंड एक इतना मेतन दी सी एच फोर के दहने कराम सी ओ टू है देना ईटा मतर जले है देना हाँ बड़ी सल की तो कारण तीन मैं एक अना त्यानित एक नागत्तम एक खाबित सा हाइड्रोजन मणि तीन त्रया दहने कराम सी ओ टू सा एच टू ओ मई है देने हमे मेके कीलती अभी मे वेडे करा अटसीय केल्विन दक्वा उष्णत्व वेडिकिरी मेन्नी इतना अटसीय केल्विन दक्वा उष्णत्व वेडिकराम पहदुनुमा दनगिन तीयन्नुनि कारणे अत्तमय CO2 कोहमत्व आयो इतिन केल्विन अटसीय कियन्ने सेल्सियस 100ට वडा वेडीनी सेल्सियस 100ට वडा वेडी ओने वेलावक जले तीयन्ने कोहमद जल वाष्प विदियट सह वेदगत्म कतंदरे मे वेलावे मेतन वेडिपुर ऑक्सिजन दापु निसा दहनेट अवश्य प्रमाणेट वडा वेडिपुर ऑक्सिजन तीयनवा एहेनम दैन प्रतिक्रिया वुनाट पस्से अनिवार्यम ऑक्सीजन यम प्रमाण इतरी वेन्दोनी हर इतर मेके इतरी ऑक्सीजन उत्तीर्ण मिश्रण गणतमयोक हर दहन क्रियावलट पास बंधुने पीड़ने एकवताम दहाय हताय मेवेलाय पीड़ने एकवताम दहाय हताय पैस्क ईटाम तरव वेना विस्तर दीलने वेना विस्तर अभी आवाश ने देवेला अहन देतमय दहनेट पशु वायु बंधुन तुलाति वायुंगे मुलुमौल संख्या गणनीय तृतीयन वायुटक दान CO2 H2O सा इतरी ऑक्सीजन मे ऑक्सीजन CO2 सा H2O मुलुमौल संख्या हाण्यपे तर मुलुमौल संख्या हनवन अभी अवश्य देवल बल मुलुमौल संख्या गणनीय तर मुलुमौल संख्या अवश्य पीड़ने अभी दान्नवा मेक सांगृत दृढ़ भाजने गाने मुलिम की मे रेचने सांगृत दृढ़ भाजने इतर उष्णत मुनदेवल विनस्कते बाजने परमा विनाम सिद्धवे नैकिलने सलका आयन कलीम परमा मिथन पाइचरा मतर उष्णत् विशेषेन्दीलती नो कीयल अटसीय केल्विन कीयल हरि देता तेदी मे परमावेदी मे उष्णत्दी अति कर्ण पीडने मेक वाट नैवतवतावकरण अडेत मई पी सामनाटी दरि अभी अडेपटा तर मे देवस्था मुलमौल गोना नैवतवताव पीवी सामन एन आरटी एना एन सामन पीवी बेदीम आरटी इतर पीड़ने एकवताव दहाय हताक्यल पेस्कल वर्गमीट्रेट न्यूटन वतावक इट पास परीमा नैवतवताव अटाई दशम तुनाई हतर वताव दहाय तुनाई गणमीटर दीलाकम बेदीम आर्गे तवदुट तटाई दशम तुनाई हतर न्यूटन मीटर मौलेट केल्विनेट उष्णत्ना उष्णत् अटसीआई केल्वि हर मन मुनोपेट कपलदान पुलवां मेक लेसिंग सुलगा पुलवा दीलती मे मे पेहदील कपिलना बिंदु के एसम बिंदु के एसा मेन बिंदु के एसपेट दागन तीन विधि इतना मिथन दहाय हताक्तीनो दान मिथन दहाय ऋण तुनाक्तीनो मिथन बिंदु देखाक्तीनो सी अतीनो सी उडट गियाम दहाय ऋण देखाक्तीनो ए ऋण देखाय मे ऋण तुनाक तुनाम दहाय ऋण पहाय तर दहाय ऋण पहाय दहाय हताय दिए अरे मे आई मेयाई कैपिला उड ताव दूरटा तीतरीनो सी अक् इतना उड सी आई याट अटाई वितर तीय अंतिम
තර සීය බෙදීමටයි ඒකකයක් මම කැපෙන විදිය පෙන්වන්නම් නිව්ටන් නිව්ටන් කැපිලා යනවා ඊට අමතරව කෙල්වින් සහ කෙල්විනේට කැපිලා යනවා එම්රින දෙකයි මෙයයි එකතු වුනාම මෙයා උඩට ගියාම එම්රින තුනක් වෙනවා එයයි මෙයයි කැපිලා යනවා අන්තිමට සීය බෙදීමටයි මෙයා උඩට ගියාම ඒකකයේ විදියට ඉතිරි වෙන්නේ අපිට මවුල කියන එක විතරයි ඉතින් ඔය සම්පූර්ණ එක කැපෙන විදිය පෙන්වන්න ඕන නිසා තමයි මම ඔය පැස්කල් එකකේ එහෙම वर्ग मीटर न्यूटन की दागत्ते हेक अत्यावश्य देवे हर इतर मेक सुलकर सी एबी मट के थिंग अभी दंदा गया दुलाई दशम पहाय मऊल मेक हर कोटस देखा तुंगन कोटस पहात दक्वाति वायुन दहन प्रतिक्रिया सदा तुलित समीकरण अटसी केल्विन दि भौतिकावस्था दक्वीन लियान अटसी केलवीन दि भौतिक अवस्था दिन उष्णत्व सीएट सीएट सेलसीयस सीएट वा वैडीना पेहदीन जल थी वायु आपकेतमेंदोनी हर इतर समीकरण लिया मम्मी अवस्था मतगति आगे मत मेक मकंडो सा पलवीन को उत्तरी दुलाई मऊल देवन को उत्तरी दुलाई दशम पहाय मऊल हर इलाक तुंगन को ध्यान පහත දක්වයති වායුන්හි දහන ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ 800 කෙල්වින්හිදී භෞතික අවස්ථා දක්වමින් ලියන්න කියන එක. ඒතර ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනි මේ කෙල්වින් 800 කිව්වම පැහැදිලිවම සෙල්සියස් 100ට වඩා වැඩි උෂ්ණත්වයන්නේ. සෙල්සියස් 100ට වඩා වැඩි උෂ්ණත්වයක් නම් ජලයේ තියෙන තවදුරටත් ද්‍රවයක් විදිහට නෙමෙයි පැහැදිලිවම වාෂ්පයක් විදිහට. අන්න ඒක ඔළුවේ තියෙන්න ඕනි. හරි. ඒතර බලමු අපි කොහොමද සමීකරණ ලියන්නේ කියන එක තුන්වෙනි කොටස. ඒතර මුලින්ම ලියන්නේ කියනවා CH4 වල සමීකරණය CH4 වල සමීකරණය වෙන්නේ CH4 දහන සමීකරණ ලියන්න ඉතින් ඊටාම ලේසි. ඒතර යා ලියන විදිය මම කියන්න. වායුවත් එක්ක කාබන් ඔක්සිජන් එක වෙනම දහනය කරන්න කාබන් ඔක්සිජන් එක දහනය වුණාම CO2 හැදෙනවා. කාබන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියාවෙන්. හයිඩ්‍රජන් ඔක්සිජන් එක එකතු වුණාම හැදෙන එක නා තමයි ජලය. ඒතර 800 කෙල්වින් නිසා තියෙන්නේ ජලය වාෂ්පයක් විදියට. ජල වාෂ්ප විදියට. अरे तुर्त करोनी प्रतिक्रिया अनिवार्यम खाबर्णिक हाइड्रोजन हतराई हाइड्रोजन हतरा मित्र देखा देवरा देखा हतराई ऑक्सीजन मेपैत्ते देखाई देखाई हतराई मेपैत्ते ऑक्सीजन हतरा मित्र देखा उन्हें आगे समीकरण देवनी समीकरण मे अनीत हाइड्रोकाबने सी टू एच सिक्स हाइड्रोकाबने दहने कर मुनोदेन अभी धनगंडोनी देखने ऑक्सीजन दहने कार्बन डाइऑक्साइड वायु सह नैवतावत जलवाष्प हरमे का तूलतकरण कथाकरण कार्बन देखा मिथन देखा इतना हाइड्रोजन हयक मिथन तुनदा तुंगरदेक हया ऑक्सीजन देवरदेक हतराई मिथन तुनाई हताके मिथन हतक्तिन हतबेदी देखिए सामान्य भाग भाग संख्या समीकरण लिया अर्थदेक्त मेवागे तेवल हिमकंड सामान्य कुडाम पूर्ण संख्या समीकरण लिया उत्साह रोनी अनिवार्य मे समस्त समीकरण देखे मेडिकरते हेम मट पूर्ण संख्या लखमगंड हेतु मे यतन भागे कपिलायन निशा तर समस्त समीकरण देखें मेडिकरमु देखा मिथन तर मेतन मे देख कैपिल अंतिम उत्तरे तमय हत मेतन देख देखें वेड्यूना मेन उत्तरे हतराय मेतन तुन देखें वेड्यूना मेन उत्तरे हाय मेन समस्त समी समीकरण हर अफे खेलतेनो ईलंग कोटसे बल ईलंग कोटसे मुखद मे कोटस गाने दहन समीकरण लिया इतराई निकेन हतरवि कोटस दहनेट पेर सह पशु आयु मौल संख्या वेनसट दायक वे वेन सत्तिबद मुखद पटंगद्दी वायु मौल दोलहाई तिब्बे दहनेट पे मे मिश्र ने वायु मौल दोलहाई दशम पहाय अभी खेल तीन गाने दहने पेरसह पशु आयु मिश्रणे वेनसट दायक वे वेनसट दायक वे इहत हाइड्रोकाबन देखें एका पमनी तर मे देखें एकाइलु अर मौल प्रमाण वेनसट दायक वे तर मौल दशम पहा वेला दोलहाई दोलहाई दशम पहा वेला ये दशम पहा वेडी मठ हेतु मे देखेंगे कईलू खाऊ देने का बल आरंभे बंधन तुलाकरण लाद मेम हईड्रोकाबन मौल संख्या गणनीकरण पटांगा दापू मेन मे आव हो आरंभे दापू
මෙයා නෙවෙයි. එයා කවුද කියන එක බලන්න ඕනේ මුලින්ම. කවුද කියන එක බලමු ඉස්සෙල්ලම. හරි බලමු වැඩේ කොහොමද කරන්නේ කියන එක. එතකොට මෙයා ගත්තොත් එහෙම දහණයට පෙර CH4O2 වි තියෙනවනේ මේ ප්‍රතික්‍රියාවේ. දහණයට පෙර CH4 එකකුයි O2 දෙකකුයි එකතු වුණොත් දහණයට පෙර තියෙන සමස්ත මවුල ප්‍රමාණය 3ක්. දහණයෙන් පස්සේ CO2 එකකුයි ජලය දෙකකුයි හැදෙනවා. දහණයෙන් පස්සේ තියෙන සමස්ත මවුල ප්‍රමාණය 3ක්. සමස්ත මවුල ප්‍රමාණය 3ක්. හරි. එතකොට දහණයට පෙර තිබ්බ මේ දෙන්නගේ මවුල ප්‍රමාණය 3යි දහණයෙන් පස්සෙත් 3යි. අපි හිතමු මේ දෙන්නගේ තිබ්බ මවුල ප්‍රමාණය 10යි කියලා. දහණයෙන් පස්සෙත් එහෙනම් 10යි. ඒක වෙනස් වෙන්න විදියක් නැහැ. හරියන් ඊළඟ තැනට. එතකොට ඊළඟ තැනට ගියාම දහණයට පෙර මෙයා වායු මවුල 2යි මෙයා වායු මවුල 7යි. ඔය දෙන්න එකතු කරාම වායු මවුල 9ක් තිබිලා දහණයට කලින්. දහණයට පස්සේ මෙයා වායු මවුල 4යි මෙයා වායු මවුල 6යි ඔය දෙන්න එකතු වුනාම වායු මවුල 10ක් තියෙනවා. හරි. දැන් බලන්න කතාව. මේ පැත්තේ වායු මවුල 9යි මේ පැත්තේ වායු මවුල 10යි. මේකේ වායු මවුල ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දි වෙනස් වෙන්නේ නැහැ. ඒතර ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියොමෙට්‍රික් සංගුණක වල එකතුව වෙනස්ුන්නේ නැහැනේ වායු වල. ඉතින් මේකේ ස්ටොයිකියොමෙට්‍රික් සංගුණක වෙනස් වුණානේ. ස්ටොයිකියොමෙට්‍රික් සංගුණක වලින් ගත්ත මවුල ප්‍රමාණය වෙනස් වෙනවා කියන්නේ ප්‍රායෝගිකව අපි දහනය කරන ප්‍රමාණය නිසා පැහැදිලිවම මවුල ප්‍රමාණයක් වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය කතාවක්. ඒතර ඒක දැන් අපි තීරණය කරනවා මෙයාගේ වායු මවුල මේ පැත්තේ 9ක් තිබිලා තමයි මේ පැත්තේ 10ක් බවට පත් උනේ. එහෙනම් අර 12ක් තිබිලා 12.5ක් වෙන්න හේතුණු හයිඩ්‍රෝකාබනේ තමයි C2H6. ආරම්භයේ දාපු එයා තමයි අපිට හොයන්න කියන්නේ. මෙන්න මේ C2H6 මවුල ප්‍රමාණය තමයි අපිට හොයන්න කියන්නේ. හරි. ඉතින් මේක තමයි අර මම කියපු වර්ධන කොටස. ඉතින් එතකොට මේකේ මේ හදන්න මම විදි කීපයක් කියන්නම් කොහොමද හදාගන්නේ කියන එක. හරි. හොඳට අහගන්න වැඩේ ලේසි වැඩක්. පොඩි සංකල්පයක් තමයි තියෙන්නේ. බලන්නකො වැඩේ. ඉතින් මුලින්ම දැන් මේ වායු මවුල 12 තිබිලා 12.5 වුණානේ. ඔය වෙනසට දායක වුණේ කවුද? C2H6 කියන එකන. ඒක ගැටලුවක් නෑ. හැබැයි අපි දන්න කේස් එකක් මේ සමීකරණයේ තියෙනවා. දන්න දේ තමයි C2H6 ස්ටොයිකියොමෙට්‍රික් සමීකරණය ගැන කතා කරන්නේ. C2H6 මවුල දෙකක් තිබ්බොත් 9 තිබ්බ මවුල ප්‍රමාණය කීයක් බවට පත් වෙනවද? 10ක් බවට පත් වෙනවා. ආයි කියන්න C2H6 මවුල දෙකක් තිබ්බොත් එහෙම 9 තිබ්බ මවුල ප්‍රමාණය 10 බවට පත් වෙනවා. එතකොට C2H6 මවුල දෙකක් තිබ්බොත් මවුල වැඩිවීම මවුල කීයක් වෙනවද? එක මවුලයක් වෙනවා. හරි. පොඩ්ඩක් මම ලියන්නම් ඕක. ආ එහෙනම් C2H6 තියෙන ප්‍රමාණය C2H6 තියෙන ප්‍රමාණය සමීකරණයට අනුව මවුල දෙකයි නම් වැඩිවීම කීයක්ද වෙන්නේ? වැඩිවීම වෙන්නේ 10 න් මෙයා අඩු කරාම උත්තරේ එකක්. හරි. C2H6 දෙකයි මවුල තිබ්බොත් වැඩිවීම එකයි මවුල. දැන් නැතිම වැඩේ. ඉතින් අපි දන්න පරීක්ෂණාත්මක වැඩිවීම වෙන්නේ 12.5 න් 12 අඩු වුණාම 0.5 නේ. 0.5 නේ. ඒ වැඩේ මොකද කරන්න තියෙන්නේ? ඉතින් එකයි මවුල වැඩි උනේ මෙයාගේ මවුල කීයක් තිබ්බනම් දෙකක් තිබ්බනම් 0.5යි මවුල වැඩි වෙන්නේ කීයක් තිබ්බනම් එහෙනම් ආරම්භයේ මෙයා මවුල එකක් දාලා තිබ්බනම් ඉතින් ඕක කොහොම නැතුව මං හදන ඕන්නම් මෙන්න මෙහෙම වඩ ගන්න පුළුවන්. ඒතර වෙනස මවුල එකක් වෙන්නේ එකයි මවුල වෙනසක් වෙන්නේ කොච්චරක් දැම්මමද? දෙකයි මවුල දැම්මම අරය. දෙකයි මවුල C2H6 දැම්මම එහෙනම් වෙනස 0.5ක් වෙන්නේ 0.5යි මවුල වෙනසක් වෙන්නේ කොච්චරක් දැම්මමද කියන එක තමයි අපි බලන්න ඕනේ. ඒතර මේක සුළු කරාම අන්තිමට උත්තර එනවා ආරම්භයේ දාලා තියෙන මවුල ප්‍රමාණය 1යි මවුල. ඉතින් ඔන්න ඔය සංකල්පය දැනගන්න ඕනේ. ඒතර පොඩි දෙයක් මේක. මේක දන්නවා නම් වැඩේ නැති. මේ වැඩේ දන්නවා නම් අවුලම නැතුව වැඩේ කරන්න පුළුවන්. ඒතර ඕක දන්නේ නැතුව තමයි ඔය ගානේ උත්තරෙන් එහාට සම්පූර්ණයෙන්ම වරද්ද ගත්තේ. ඉතින් එහෙම වැරදුනා නම් එහෙන අපරාධේ සම්පූර්ණයෙන්ම ලකුණු ගන්න තිබ්බ ගානක්. පොඩි කතාවක් මම කියලා තියෙන බලන්නකෝ. කිව්වේ මොකද්ද? මෙයාගේ මවුල දෙකක් තිබ්බම වෙනස උනේ මවුල ගියක්ද 10 එකක් 10 9ක් අඩු කරාම 1යි. ඒතර NC2H6 මවුල දෙකක් තිබ්බොත් එහෙම මවුල වැඩිවීම කියන එක අපිට ආව එක මවුලයක්. දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ මවුල වැඩිවීම 12.5 න් 12 අඩු කරාම 0.5. ඒතර 0.5ක් වැඩි වෙන්න නම් තිබිලා තියෙන්න ඕනි මවුල ප්‍රමාණය කොච්චරද? 1යි මවුල. එහෙම නැත්තම් 1යි මවුල වෙනසක් ආවේ NC2H6 කොච්චරක් තිබ්බොත්ද මවුල දෙකක් තිබ්බොත්. එහෙනම්
දශම 5යි මවුල වෙනසක් එන්නේ කොච්චරක් තිබ්බොත්ද 1යි මවුල NC2H6 තිබ්බොත් ඔන්න එයාගේ ප්‍රමාණය හොයන විදිය එහෙමත් නැත්නම් ඔයාර මේ වැඩේ කරන්න පුළුවන් තව ක්‍රම තියෙනවා ඒතර තවත් ක්‍රමයක් මං කියන්නම් දැන් ඔයා හොයාගත්තනේ මේ මෙයා තමයි මේ වැඩේට හේතු වෙන්නේ කියන එක එයා හොයාගත්තට පස්සේ ඔයාට මෙන්න මෙහෙම දේවල් කරන්නත් පුළුවන් මං අරක මකලා දාන්න ඒතර මේක අවශ්‍ය කෙනෙක් ලියා ගන්න පුළුවන් හරි අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න දැන් හැමෝම අර දහන ක්‍රියාවල ප්‍රතිඵල භාවිතා කරන ආකාරය ගණන් හදලා තියෙනවනේ ඒතර ඒව හදන්න නැතුව ඒ ලෙවල් යන්න යන කට්ටිය නෑ මන් දන්නේ විදියට ඉතින් එතකොට දහන ක්‍රියාවල ප්‍රතිඵල භාවිතා කරලා ගණන් හදද්දී අපි දන්නවර හයිඩ්‍රෝකාබන දහනයේ සමීකරණයක් ලියනවා අපි හයිඩ්‍රෝකාබනයේ CH CX HY වගේ ගත්තොත් මෙයා දහනය වෙලා ඔක්සිජන් එක කාම රුෂ්ණත්වයේදී හදලා තියෙන CO2 වායුව විතරක් කියලා ගමුකෝ ජලයේ ලික්විඩ් එකක් කියලා අරගෙන අපි එහෙම ගමුකෝ ඒතර මේක තුලත කරන විදිය මම ඒවා කියලා දෙන්න යන්නේ නැහැ මෙයා Y බෙදීම 2යි මෙයා X ම දාමු ඒතර මෙයා ගෙනවා X ධන Y බෙදීම 4ක් කියලා ඉතින් මේ සමීකරණේ යම් මතකයක් ඇති වාට පොඩි හරි මතකයක් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් ඒතර මේකයි කතාව මේ වගේ ගණන් වලදී ඔයාට මතක ඇති අපි ගණන් හදන්න සමහර වෙලාවල් වලට පරිමා අඩුවීම පරිමා වැඩිවීම අන්න ඒවට සම්බන්ධ කරා මොකද්ද මවුල අඩුවීම හෝ මවුල වැඩිවීම මෙහෙම ගණන් මතක තියෙන්න ඕනේ හරි එහෙම ගණන් හදලා තියෙන කෙනෙක්ට කලින් ක්‍රමයේ නොහිතුණත් කලින් ක්‍රමයේ තමයි ලේසිම ක්‍රමය කලින් ක්‍රමයේ නොහිතුණත් මේ ගණන් හදලා තියෙන කෙනෙකුට මෙන්න මෙහෙම දෙයක් මතක් වෙන්න ඕනේ දැන් මේකේ මවුල වැඩිවීමක් වා දන්නවනේ මවුල වැඩිවීමක් දන්න මොකට අනුවද ස්ටොයිකියෝමෙතික සමීකරණයට අනුව ස්ටොයිකියෝමෙතික සමීකරණයට අනුව මවුල වැඩිවීමකුත් දන්නවා ස්ටොයිකියෝමෙතික සමීකරණේ මෙයාගේ මවුල ගණනක් දන්නවා ඒතර අර ගණනේදී මෙන්න මේ දහන ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල පාවිච්චි කරලා ගණන් හදපු විදියටම කෙනෙකුට මේ ගණන් හදන්න පුළුවන් මෙන්න මෙහෙමත් ඒතර මෙයාගේ ස්ටොයිකියෝමෙතික සමීකරණයේ තියෙන ප්‍රමාණය අපි දන්නවනේ C2H6 මවුල ප්‍රමාණය හොයන්න යන්නේ අපි ඒතර එයා C2H6 මවුල ප්‍රමාණය අපි ගමු ඔය මවුල වැඩිවීමට අනුපාතයක් විදියට ඕක සමාන වෙන්න ඕනි ස්ටොයිකියෝමෙතික සමීකරණය මෙතන තියෙන අගය දෙකයි මවුල වැඩිවීම ස්ටොයිකියෝමෙතික සමීකරණයට අනුව 10න් 9ක් අඩු කරාම එකයි මං කරපු දේ ආයෙ කියන්නම් මං පොඩි දෙයක් කරලා තියෙන ලොකු කතන්දරයක් නෙමෙයි ඒතර මෙන්න මේ සමීකරණයෙන් ගණන් හදලා තියෙනවනේ ඔයාලා ඒතර ඕකේ අපි පරිමාණුපාතයි මවුලනුපාතයි ගණන් හදද්දී මවුල ප්‍රමාණය වැඩිවීමක් හෝ මවුල ප්‍රමාණය අඩුවීමක් අරන් ගණන් හදලා තියෙනවා සමහර අවස්ථාවලදී දත්ත මදි වගේ හිතන වෙලාවල් වලට ඉතින් එහෙම හොයලා ගණන් හදලා තියෙනවා මම ඒ නිසා ඒ ගණක් හදන්න යන්නේ නැහැ මෙතන ඒතර මගේ තර්කය තමයි මෙතන දැන් අපිට අහන්නේ මෙන්න මේ C2H6 මවුල ප්‍රමාණයෙන් ඉතින් එයාගේ මවුල ප්‍රමාණය අහනවා අපි ඇත්තටම දන්නවා ප්‍රායෝගිකව මේ වැඩේ කරාට පස්සේ මවුල වැඩිවීම කොච්චරක්ද කියන එක එතන ඇත්ත ගානයි ප්‍රායෝගිකව වැඩිපුර වැඩි වුණු ඇත්ත ගානයි දන්නවා ඒ දෙකේ අනුපාතය අපි ගත්තොත් එහෙම ඒ දෙකේ අනුපාතය වෙන්න ඕනේ ස්ටොයිකියෝමෙතියෙන් එන ඒ අනුපාතම තමයි. එතන ස්ටොයිකියෝමෙතික සමීකරණය ගත්තම C2H6 මවුල තියෙන්නේ කොච්චරක්ද දෙකක් මවුල වැඩිවීම කියන එක ප්‍රායෝගිකවනේ මවුල 0.5ක් උනේ. අපි දන්නවා ස්ටොයිකියෝමෙතික සමීකරණයට අනුව 10න් 9ක් අඩු වුණාම එන උත්තරය එකයි. ඒක තමයි මවුල වැඩිවීම ප්‍රාමේ ස්ටොයිකියෝමෙතික සමීකරණය. දැන් ඕක සුළු කරමුකෝ. එතන NC2H6 මෑණි අහන්නේ මවුල වැඩිවීම අපි ගත්තා කොච්චරක්ද 12.5න් 12ක් අඩු වුණාම 0.5යි මවුල දෙක බෙදීම 1යි මේක සුළු කරන්ඩ මේක සුළු කරාම NC2H6 සඳහා උත්තරේ එනවා නැවත වතාවක් මවුල 1යි මේ ගාන හදන්න තියෙන ලේසිම ක්‍රම තමයි ඕවා ඉතින් එහෙම නැත්තම් මේකත් වැඩේ ලේසි ක්‍රමයක් තව ක්‍රමයකට තියෙනවා මේක මම ආයෙ චුට්ටක් කියන්න ඉතින් මේකේ කරපු වැඩේ තමයි දැන් අපි ගත්තේ මේ ස්ටොයිකියෝමෙතික සමීකරණ වලදී ගණන් හදපු විදියට මෙන්න මේ සමීකරණයේදී හැම අපි ගණන් හදපු විදියට අපි දන්නවා මවුල වැඩිවීම මවුල අඩුවීම ඕවා ගැනත් අපිට ස්ටොයිකියෝමෙතික සමීකරණ වලින් කතා කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවක් තමයි මේකක්. ඒතර මේකදී අපි කරපු වැඩේ තමයි C2H6 මවුල ගණන දන්නවනම් එයත් එක්ක සැබෑ ලෝකයේ සිද්ධ වුණු මවුල වැඩිවීම ගත්තා ඒ දෙන්න සමාන කර අනුපාතය ස්ටොයිකියෝමෙතික සමීකරණ වලින් එන අනුපාතයට. ඒතර සුළු කරාම නැතිං උත්තර එනවා එකයි මවුල කියන එක. වැඩේ ඔන්නේ එකක් ඉවරයි. හරි. ඊළඟ ක්‍රමය මේක ටිකක් අමාරුයි. හැබැයි නියම සංකල්පයක් මේකේ තියෙනවා.
क्रमेणु गाणा पेन्न मेकट अमारी हर इतकोट मेन ईलंग क्रमेट गाणन करवां विधि मे विधि गणम रासायनिक गणन वायु मिश्रण आश्रित मम नमें हदवला दीयन बलम अड़े कोहमद करानेक हर इतकोट देके मे सुलगिरी मे मटिका दिन टीका वेलायनवा इति पै भाग रचना प्रश्न करंड पुड़वीन गलो ओया मेन मे दम की अंदर क्रमे इकटे अद्दी हर आरंभ के मिश्रणे वायुमौल संख्या दुलाहाये इतना आरंभ के मिश्रणे वायुमौल संख्या दुलाहाय की वम एक मत गुड़वा समीकरण अत्यन समीकरण तमें आरंभे दिब्बे कऊद एन सी एच फोर या तिब्ब पटंगदी सी टू एच सिक्स तिब्ब एन सी टू एच सिक्स सह एन वैडिपुर ओ टू इतना एन ओ टू मन दाण आरंभ के या वैडिपुरा वोट मेकतकना मेन उत्तर तमें दुलाह समीकरण अंकमुटे कतुकना मेन उत्तरे मौल दुलाह इट पास अवसान मिश्रणे गाता अवसान मिश्रणे कथावत मंदे हुंदर हागण कथा मेहम गण मंग हदवला मेन गाक मंग विस्तर करना चुट्टा मेक मेक संकल्प समान अवस्था तीनो गाँव मेहम्म अवस्था तीनो त्रेहमुते मे वे पाची पहले हर दम बलमी अडे तर आरंभे तिब्ब सी एच फो मौल प्रमाण मे दंड देम एक्ने दंडवन मेन सी एच फो मौल प्रमाण मेया एन सी टू एच सिक्स मौल प्रमाण मेया एसुरे मे समीकरण विस्तर करूलवाणिट तर मेया इकट दिखाखेदन वन एन सी एच फो वाली इकट दिखा प्रतिक्रियाकन वन सी एच फो मौल एन संख्या वक्त प्रतिक्रियाकरण मेया प्रमाण दिखा एन सी एच फो की अंड पुलवा मैं एन सी एच फो ना ये वगे दिगुना को मैं हर इट पास एकदेन वन एन सी एच फो तिब्बोत हेदन प्रमाण एन सी एच फो एकिन दिखाख्यादेन वन एन सी एच फो लिंग हेदन प्रमाण दिखा एन सी एच फो उन्न एक इट पास मैं आगता सी टू एच सिक्स देख देखट हताई ऑक्सीजन वायवन प्रमाण इतर एन सी टू एच सिक्स ना देखट हताई ना एकट तुनाई दशम पहाय एन सामंग हेमली अन्ना मैं वैवन प्रमाण तुनाई दशम पहाय एन सी टू एच सिक्स देखट हतराई ना एकट देखाई एह ना मैं देखाई एन सी टू एच सिक्स प्रमाण तमय हदे देखट हयाई ना एकट तुनाई हाँ है ना तुनाई एन सी टू एच सिक्स प्रमाण तमय हदे हरे मम दें आरंभकावस्था समीकरण लिवनी आरंभकावस्था तिब्बदेव दंडनीसा मे विधेयक समीकरण लिव दवसावट दुलाय दश पहायन अवस्थावट दुलाय दश पहायन अवस्थावट ज्ञाम मेन्न कथा मेहिम मकलदाणमेवसा दुलाय दश पह अवसान अवस्थावट ज्ञाम एवेला तीयन देवल हरियटम हितांड सी ओ टू तीयनो एच टू ओ तीयनो इतरी ओ टू तीयनो हेबे सी ओ टू तीयन को मेयादहने सीओ टू एनव मेयादहने सीओ टू एनव हर हेनावसान अवस्था हौदती एन सीओ टू तव जलवाष्पति ईटम तरव इतरी ऑक्सीजन तीयन ओयटी के एकतूतमाय अपिट एवलावे आवे दुलाह दश पहाक मौल की हर दें सीओ टू मौल प्रमाण सीओ टू क्या समीकरण देखे मेनवा समीकरण देखे मेनवना ये देखम गंडो मेन सीओ टू मौल प्रमाण विन प्रमाण सीओ टू मौल प्रमाण विन्नी एन सी एच फो तीयन मेतनिंग प्रमाण ईट अमतरव देखा एन सी टू एच सिक्स तीयन उन्न सीओ टू मौल प्रमाण हरी इट पास जाले मौल प्रमाण जाले मौल प्रमाण विन्नी मे आई हरी ऐना जाले मौल प्रमाण विन्नी देखा एन सी एच फो इकुक तुनाई एन सी टू एच सिक्स जलया थारे इट पास इतरी ऑक्सीजन प्रमाण मांगे हेमलिया मत एक गैटलुआ इतरी एनो टू ओयटिके एक माई दुलाहाय दशम पहाक मऊल एन मऊल की मान डोली आई ना दुलाहाय दशम पहाक वेण हर मेटी का मकल दी मे समीकरण मन ताव दुटा चुलकरण को मेक ताव चुलकरा सी एच फो देखाई देखाई तुनाई सी एच फो एन तुनाई एन सी एच फो इकतुकी रीम
දෙකයි තුනයි කියන්නේ පහයිෙන් C2H6 සහ ඉතිරි NO2 ඔය ටික එකතුව තමයි 12.5ක් වෙන්නේ මේක මම සමීකරණ අංක 2 කියන්නම්කෝ සමීකරණ දෙකක් තියෙනවා දැන් විසඳන්න පුළුවන්ද මේ දෙක බෑ හේතුව තමයි අපි මෙයා දන්නෙත් නැහැ මෙයා දන්නෙත් නැහැ මෙයාගේ තියෙන ඉතිරි O2 මෙයාගේ තියෙන ආරම්භක O2 ඒතර ඒක ගැටලුවනේ හරි ඒ නිසා මෙන්න තවත් වැඩක් තියෙනවා ඔය ආරම්භක O2 තියෙනවනේ ආරම්භක O2 හැදෙන විදිහ අපි බලමු ආරම්භක O2 කියන්නේ ඉතිරි ඔක්සිජන් ටිකයි මෙන්න මේ ප්‍රතික්‍රියා දෙකට වැයුණු ඔක්සිජන් ටිකයිනේ හා එහෙනම් මං දැන් අලුත් වැඩක් කරනවා කරන වැඩේ තමයි තවත් සමීකරණයක් මං ගන්නවා ඔය ඔක්සිජන් ප්‍රමාණය සුරෙන් හරි ඔක්සිජන් ප්‍රමාණය සුරෙන් ගන්න සමීකරණය වෙන්නේ මේ ප්‍රතික්‍රියාවට වැයුණු ඔක්සිජනුයි මේ ප්‍රතික්‍රියාවට වැයුණු ඔක්සිජනුයි එකතු කරලා ඉතිරි ඔක්සිජනුත් එකතු කරාම තමයි ආරම්භක ඔක්සිජන් බවට පත් වෙන්නේ හරි ඒකත් අපි සම්බන්ධ කරගමු දැන් හා එහෙනම් මේකට වැයෙන ඔක්සිජන් ප්‍රමාණය එකට වැයවන ඊතර මේක මේ එක කියන්නේ නැතුව නැත්නම් පැටලෙන්නේ හරි මං කියන්නම් මෙහෙම CH4ට වැයවන NO2 එකතු කිරීම C2H6ට වැයවන NO2 එකතු කිරීම ඉතිරි NO2 ඔය ටිකේම එකතුව තමයි ආරම්භක NO2 හරි දැන් වැඩ ඉවරයි. ତର CH4 ට වැයවෙන NO2 ටික කියන්නේ දෙකක් NCH4. C2H6 ට වැයවෙන NO2 කියන්නේ 3.5ක් NC2H6. 3.5ක් NC2H6 එකතු කිරීම ඉතිරි NO2 සමානයි ආරම්භක NO2 සමීකරණ අංක 3 කියමුකෝ දැන් හරි දැන් ඔය තුන විසඳමු අපි බලමු විසඳද්දි මොකද වෙන්නේ කියලා දැන් විසඳීමක් නැහැ වගේ හිතේ අනම් අනන්තයේ බලමුකෝ කොහොමද වෙන්නේ කියන එක දැන් මේ ටික මම මකලා දාන්නම් මෙන්න වැඩේ කරන විදිය ඒතර පළවෙනි සමීකරණයේ තියෙනවා මේක ඒතර ආරම්භක NO2 කියන එක වෙනුවට අපිට දාන්න පුළුවන් මෙන්න මේ සමීකරණය කැමති විදිහට විසඳමු කිසි ගැටලුවක් නැහැ ඒක එක්කවට මෙහෙම විසඳන්න පුළුවන් දැන් මේකෙන් අපිට ගන්න පුළුවන් ඉතිරි NO2 සඳහා ප්‍රකාශනයක් මේකෙන් අපිට ගන්න පුළුවන් ආරම්භක NO2 සඳහා ප්‍රකාශනයක් ඊට පස්සේ මේකට ආදේශ කරන්නත් පුළුවන් හරි එහෙම කරමුකෝ අපි එතන මං ගන්නම් මේකෙන් ඉතිරි ඔක්සිජන් සඳහා ප්‍රකාශනයක් ගන්න ඉතිරි O2 සඳහා එන ප්‍රකාශනය තමයි 12.5 මේ දෙකම අනිත් පැත්තට ගියාම ඍණ 3යි NCH4 එකතු ඍණ 5යි NC2H6 ඔන්න ඒ පැත්තට ගියා 12.5න් මේ දෙන්නම අඩු කරන්න ඕනි එතකොට එන එක නම මේ ඉතිරි O2 සඳහා ප්‍රකාශනයක් ගත්තා ඒක හරි ඊට පස්සේ මේකෙන් ගමු ආරම්භක ඔක්සිජන් සඳහා ප්‍රකාශනය ආරම්භක ඔක්සිජන් සඳහා ප්‍රකාශනය වෙන්නේ මෙන්න මේකෙන් මං ගන්නෙ ඒක ගත්තම 12 ඍණ NCH4 එකතු කිරීම NC2H6 ඒතරෝක මම සුළු කරලා එකතු කිරීම නැතු අඩු කිරීමක් විදිහටම දාන්න ඔන්න ඒක හරි දැන් මෙයා මං කියන්නම්කෝ 4 සහ 5 කියලා 4 5 මං කරන වැඩේ ඔය ගත්ත 4යි 5යි ඉතිරි ඔක්සිජනුයි ආරම්භක ඔක්සිජනුයි සඳහා ප්‍රකාශන තියෙනවනේ මෙන්න මේ තුනේ ආදේශ කරමු 4 සහ 5 තුනේහි ආදේශයෙන් අපි ආදේශ කරමු හරි වැඩේ වෙන්නේ නේද බලමු එතකොට අසන සුළු වෙලා යයි තුන්වෙනි සමීකරණයේ 2යි NCH4 එකතු කිරීම 3.5යි NC2H6 ඔන්න ඒ කොටස් දෙකේ හැම ලිව්වම මම ඉතිරි NO2 වෙනුවට දැන් ලියනවා 12.5 එකතු කිරීම 12.5 ඍණ 3.5 ඍණ 3 NCH4 ඍණ 5 NC2H6 හරි ඒක හරි මේ දෙන්නත් ලිව්වා ඉතිරි NO2 වෙනුවට
දොළහයි දශම් පහරින තුනයි NCH4 පහයි NC2H6 දැම්ම. මේ පැත්ත හරි. අනිත් පැත්තේ ආරම්භක ඔක්සිජන් ප්‍රමාණය කියන තැනට මේක දාමු. 12 රින NCH4 රින NC2H6. හරි. ඔන්නුම තමයි කතාව. දැන් සුළු කරමුකෝ. සුළු කරද්දී බලමු කොහොමද වැඩේ වෙන්නේ කියන එක. මෙතන 2NCH4 මෙතන 3NCH4 රින. ඒතර ඔය දෙන්න සුළු වුණාම රින NCH4 කියලා එනවා. අමාරුයි මේ ක්‍රමයේ රින NCH4 කියලා එනවා. ඊට පස්සේ 3.5යි ධන රින 5යි රින 1.5යි NC2H6 කියලා එනවා. ධන 12.5යි ඒක එහෙම තියන්නම් මම තව ටිකක් 12.5යි අනිත් පැත්තේ 12 රින NCH4 රින NC2H6. හරි දැන් රින NCH4 රින NCH4 කැපිලා යනවා. දැන් තවදුරටත් සුළු කරන්න තවදුරටත් සුළු කරාම C2H6 විතරයි ඉතිරි වෙන්නේ. ඒතර 1.5යි රින අනිත් පැත්තට ගියාම ධන වෙනවා. සුළු කරාම 1.5න් එකක් අඩු වුණාම उत्तर एनव एक पहेंग कड़ूना उत्तर एनव दशम पहाय एन सी टू एच सिक्स सामनाय दुलाहाय दशम पहेन दुलाहाडूना उत्तरे दशम पहाय मेक सुलू करांड मेदेन कपिला गील अंतिम उत्तरे एन सी टू एच सिक्स सामनाय एक मेघ क्रमया मे क्रमेन सामन कत्ते गण हदलमोहमत गण हदन पुलव ඉතින් ටිකක් දිගයි සංකීර්ණයි සමීකරණ විසඳීමේ දැනුම තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඉතින් කොහොමද තේලම කරද්දි ඒක තියෙන්න ඕනේ ඒ නිසා මේ වගේ ක්‍රමත් තියෙනවා කියන එක හරි අවම වශයෙන් දැනගන්න මෙහෙමත් ගණන් හදන්න ඕනේ අතර ගානක් සමහර වෙලාවට මේ හදන්න මොකක්ම හරි ක්‍රමයක් වාර තියෙන්න ඕනේ ඉතින් එහෙම ක්‍රමයක් තමයි මේක ඉතින් මීට වඩා ඉතාම ලේසියෙන් අර හදාගන්න විදි මං කියලා දුන්නා මේ විදිහට හදන්න පුළුවන් ඉතින් ඕක තමයි කතාව මෙතෙන් යනකම් වැඩේ කරගත්තට පස්සේ වැඩේ අවුලන්නේ නැහැ ওই ගානේ අතර ඔන්න කොටස් හතරක් ඉවරයි मेके मुते सुना सुम समीकरण लिवीम ये अवस्था दागनीम आगे हर इत पश्यपी बलमु दंगल पश्वनीक पश्वनीक इन पशु बंधुन मेक आवश्यक लियागन पुल इन पशु बंधुन मुखद इन पशु बंधुन තුන්සිය කෙල්වින් දක්වා සිසිල් කර ජලය ඉවත් කරන ලදී. මේ විට බඳුනේ පීඩනය 2.1 2.6 sorry 2.1 වතාවක් 10.6 පාස්කල් විය. පහත ඒවා ගණනය කරන්න. සෑදුණු H2O මෞල සංඛ්‍යාව. හරි. දැන් අර අපේ අන්තිම භාජනයේ තිබ්බේ මොනවද? CO2 තිබ්බා, ජලය තිබ්බා, ඉතිරි ඔක්සිජන් තිබ්බා. ඒතර ඔය ටික එකතු වෙලා තමයි මෞල 12.5 කියන එක ආවේ. මෙයාලා අපිට කියන කතාව තමයි ඔය වැඩේ කරපු උෂ්ණත්වය මම මතක විදියට 800යි කෙල්වින් 800යි කෙල්වින් හරි දැන් මෙයාව සිසිල් කරනවලු එතකොට මෙයා සිසිල් කරාම කිසිම අවුලක් නැතුව වෙන වැඩේ තමයි එයා සිසිල් කරාම මොකද්ද වෙන්නේ අන්තිමට මෙයා සිසිල් කරාම ওই ජලය ටික ද්‍රව ජලය බවට පත් වෙනවා H2O liquid හරි දැන් තියෙන්නේ කවුද CO2 සහ ඉතිරි O2 විතරයි CO2 සහ ඉතිරි O2 විතරයි. හරි දැන් බලමු අපි වැඩි කොහොමද කරන්න කියන්නේ. එතකොට මේ පද්ධතියේ වායු ගැන කතා කරාම වායුවල පීඩනය 2.1 වතාවක් 10.6 පාස්කල්. දැන් ඔය වායු ඔය සමස්ත පරිමාවේ හැසිරෙනවා කියලා තමයි අපිට ගන්න වෙන්නේ වෙන ගන්න විදියක් නැහැ. හරි. එතකොට මෙන්න කතාව. අපෙන් අහනවා සෑදුණු මුළු H2O මවුල සංඛ්‍යාව ගණනය කරන්න. හිතර H2O මවුල සංඛ්‍යාවනේ ගණනය කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ මවුල ගාන 12.5යි. මේ වෙලාවේ තියෙන මවුල ගාන දන්නවනම් ඔයා ඒ වෙද්දි නැති උනේ කවුද? H2O විතරයි. H2O මවුල ගාන වට හොයන්න පුළුවන්. හා එහෙනම් ඒක කරන්ඩ මේ වෙලාවට PV සමානෙන් NRT දාමු. මෙන්න මේ අවස්ථාවට PV සමානෙන් NRT දාලා තියෙන මවුල ප්‍රමාණය බලමුකෝ. PV සමානෙන් NRT N සමාන PV බෙදීම RT. හරි දැන් සුළු කිරීමක් කරමු සුළු කරාම පීඩනය 2.1 වතාවක් 10.6 පාස්කල් එහෙම දාන්නම්මා. ඒතර පරිමාව වෙනස්ුන්නේ නැහැ කියලා ගමු අපි 8.3 1.4
दहाय रीन तुनाई गन मीटर बेदीम आर को हम कौलाने अटाई दशम तुनाई एक हतराई न्यूटन मीटर मौलेट केल्विनेट उष्णत्व मे वेला उष्णत्व विशेषवा तुंसी है केल्विन सिसिल करा मणि तुंसी है केल्विन हरि दैन सुलू करम तर मेक सुलू कराम मे आई पहले कैपिलायन इट पास अनीक सुलू कराम दहाई ऋण तुनाय मे आउडर गया दहाई ऋण पहाय इतर मित्र विशेक आके नो विशेक बेदी तुन के आने मऊल हता के नो मेके उत्तरे मऊल हता के नो उत्तरे उन्न मे वेला तीन आयु मऊल संख्या हर जाले मऊल संख्या आगे मे के तर जाले मऊल संख्या के आने दुलाई दशम पहाक मऊल तिब्बा जालेटिक द्रवनाट पास मऊल संख्या हताय तर दुलाई दशम पहे उन्नो हता अड़करा एक तमय जाले मऊल गान के हाँ जाले मऊल गान वेन्नी इन जल अपीट गांड पुलवा दुलाई दशम पहाय मऊल अड़ुकिरी हताय मऊल सुलुकंड उत्तरे नो दुलहिंग हताज्ञा पहाय पहाय दशम पहाय मऊल मेन्न जले मऊल संख्या तर मेघ तमय पलवीन कोटस देवनी तहनवा सी टू एच सिक्स दहने मगिन सैदुन एच टू मऊल संख्या कोच्चर के लोकदेव बराबर इन्ने सी टू एच सिक्स वाले दहन समीकरण निलिए मुकुन है मतावा C2H6 वायु हता को टू वायु हतरक CO2 वायु सह हयक जलय वायु ओके नहीं हदुने आता सी आई केल्विन वाला दी हरे मैं आम आपे होया गत्ता माउले का कियला दें आपे कहाँ ने मौका आहाँ ने मैं आधा हने इंग हदुने जाले माउले प्रमाणे को चरण दिखे ने का हरे ये तो कोटा මෙයා මවුල එකක් කියලා අපි හොයාගත්තට පස්සේ දෙකකින් හයක් හැදෙනවා නම් මෙයා එකයි මවුලයක් දහනේ වුණාම මෙතන හැදෙන්න ඕනේ වායු මවුල සංඛ්‍යාව කොච්චරද තුනක් මවුල දෙකට හයයි නම් එකට තුනයි එකයි කියන එක අපි හොයාගත්ත එකනේ එහෙම නැත්නම් ඊට ආඩ මේක ලියලම හදන්න ඕන නම් මෙන්න හදන විදිය දැන් හදන්න පුළුවන් NC2H6 බෙදීම NH2O එයාගෙන් එන ප්‍රමාණය C2H6 වල ස්ටොයිකියොමෙට්‍රික් සංගුණකයේ 2යි මෙයාගේ ස්ටොයිකියොමෙට්‍රික් සංගුණකයේ 6යි C2H6 මවුල ගන්න අපි දන්නවනේ එයාගේ මවුල ගන්න මෙන්න මෙතෙන් ආදේශ කරන්න කීයක්ද මවුල එකක් හරි දැන් සුළු කරන්නකො මේ අනිත් පැත්තට යනවා 6 බෙදීම 2 කියන්නේ උත්තරේ 3ක් එනවා ඉතින් NH2O කියන එක ඔන්න එයාගෙන් එන NH2O ගන්න මවුල 3යි වැඩේ ඉවරයි ඉතින් මේ වගේ දේවල් මේ ලොකු වෙලාව නාස්ති කරන්න කොහොමත් බෑ එසේ ප්‍රශ්නේ පැය භාගෙන් කරන්න ඕනේනේ පැය භාගෙන් කරනවා කියන්නේ ලොකු ගේමක් ඉතින් තුන්වෙනි කේස් එක CH4 දහනේ මගින් සෑදුණු H2O මවුල සංඛ්‍යාව CH4 දහනේ මගින් සෑදුණු H2O මවුල සංඛ්‍යාව හරි දැන් අපි දන්නවා ඕවා දැන් CH4 වලටත් සමීකරණ ලියමුකෝ දැන් දන්න දේවල් පාවිච්චි කරන විදිය බලන්න ඒතර දන්නවා අපි මුළු හැදිලා තියෙන H2O මවුල ප්‍රමාණය 5.5 ඒකෙන් මවුල 3ක් ආවේ කොහෙන්ද C2H6 දහනේ වෙලා ඔයා දන්නවා අනිත් සමීකරණයක් CH4 වායු 2ක් ඔක්සිජන් වායු एक प्रतिक्रिया वेला CO2 वायु सह देखा H2O वायु मित्र ओकने हदुने मे विधि में प्रतिक्रिया उने दंग अपिदान के ऐसे कथा माए मे मौल प्रमाण के अन्य मूल्य H2O मौल प्रमाण पहाय दशम पहाय ओके तुना का वे को हिंद C2H6 दहने वेला मित्र इतनी देखा ही दशम पहाक तीन होने ए टिका वे को हिंद मेन्ना में आधा हने वेला हाँ है ना CH4 दहने इन ලැබුණු NH2O ගාන වෙන්නේ මේ ආපු 5.5 මවුල වලින් අඩු කරන්ඩ මෙතන අකු 3යි මවුල කොච්චරක් එනවද 2.5ක් මවුල එනවා හරි දැන් මෙයා 2.5 මවුල නම් අපි දන්න කේස් එක 2.5 මවුල හැදෙන්න නම් මෙයා කොච්චරක් තිබිලා තියෙන්න ඕනිද අහන්න මොකක්ද ඒකද නැහැ CH4 දහනෙන් සෑදුණු මවුල ප්‍රමාණය මෙච්චරයි 2.5 මවුල වැඩි කරයි අන්තිම කොටස බඳුන තුලට ආරම්භයේ ඇතුළු කරන ලද ඔක්සිජන් වායු මවුල සංඛ්‍යාව ගණනය කරන්න ඔක්සිජන් ප්‍රමාණය ගණනය කරන්න කියනවා ඉතින් ආරම්භක ඔක්සිජන් ප්‍රමාණය ගණනය කරන්න කියද්දී ආරම්භක මිශ්‍රණය ගැන අයිඩියාක තියෙන්න ඕනේ ඔයාට ආරම්භක මිශ්‍රණයේ තිබ්බ දේවල් මොනවද CH4 තිබ්බා C2H6 තිබ්බා වැඩිපුර O2 තිබ්බා හරි දැන් කතාව මෙච්චරයි මේකත් හදන්න ක්‍රම ගොඩක් තියෙනවා ඉතින් මං ලේසිම විදිය කියන්න ලේසිම විදිය තමයි
CH4 දහනෙන් ලැබුණු මෙයා දන්න ඕනේ. ඉතර ආරම්භක මිශ්‍රණය මෙන්න මේකනේ. තිබ්බ N CH4 N C2H6 N O2 ගොඩක් තිබ්බා. ওই ටික එකතුව මවුල 12යි. හරි. දැන් C2H6 මවුල ගන්න අපි හොයාගත්තා. එකයි මවුල කියලා. මේ දත්තේ පාවිච්චි කරලා මෙයාවත් ඔයාලා හොයාගන්න පුළුවන්. කොහොමද යාව හොයන්නේ? CH4 දහනෙන් ලැබුණු H2O මවුල සංඛ්‍යාව 2.5යි නං. එහෙම 2.5ක් එන්න නම් මෙයා තියෙන්න ඕනි ප්‍රමාණය කොච්චරද? 1.25යි මවුල. 1.25ක් තිබුණේ අර 2.5ක් හැදෙන්නේ ස්ටොයිකියොමෙට්‍රි. සරල ස්ටොයිකියොමෙට්‍රි. ඊට වැඩේ කරන්නේ කොහොමද? අපිට තියෙන මෙච්චරයි. මෙයයි 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 එකතු කරලා මෙයාට සමාන කරන්න. හා එහෙනම් NCH4 එකතු කිරීම NC2H6 එකතු කිරීම NO2 සමානයි ආරම්භයේ තිබ්බ මවුල 12. මෙයා අපි දැන් දැක්කා 1.25යි. මෙයා අපි කලින් හොයාගත්තා එකයි මවුල. එහෙනම් NO2 12යි මවුල. ඔය ටික එකතු කරාම. දැන් සුළු කරන්න සුළු කරාම ආරම්භයේ දාපු NO2 12න් 1.1 2.25 න් අඩු කරන්න ඕනේ. 12න් 2ක් අඩු නම් 10යි 10න් 0.25ක් අඩු නම් උත්තරේ 9.75යි මවුල. මෙන්න ආරම්භයේ දාලා තියෙන NO2 ප්‍රමාණය. මෙතෙන් දෙනකන් හරියට හදාගත්තා කියන්නේ අවුලක්ම නෑ වැඩි. මෙතෙන් දෙනකන් හදන්නේ මේ මේ කොටස් වහ හදනව කොහොමද? හදාගන්න බැරි වුණා නම් බැරි වෙන්නේ අර තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ හතරවෙනි කොටස. ඉතින් ඒක හරියට මේ හදාගන්න ඕනි සංකල්ප මං කිව්වා. ඒතර ඔච්චරයි ඒකේ වායු කොටස. ඊළඟට අපි බලමු මේකේ මේ එන්තල්පි කොටස. එන්තල්පි කොටස නම් අවුලක් නෑ. ඒ කියන්නේ එන්තල්පි කොටස එන ලේසි මේකේ. ඉතින් පොඩි ගන්න ක්‍රීම් ටිකක් තියෙන්නේ. බලමු වැඩේ කොහොමද කරන්න කියන එක. වැඩේ කරන විදිය තමයි තාප රසායනික චක්‍රයක් සහ දී ඇති දත්ත භාවිතයෙන්. ඒතර කියලා තියෙන විදිහට වැඩ කරන්න ඕනේ. ඔයාට ඕන විදිහට බෑ. තාප රසායනික චක්‍රයක් කියන විශේෂයෙන් කියලා තියෙනවනේ. එහෙම කියලා දෙනවනම් ඔයාට ඒක ඒ විදිහටම කරන්න වෙනවා. තාප රසායනික චක්‍රයක් අඳින්න වෙනවා. නැත්තම් දැන් තව හදන්න ක්‍රම තියෙනවද? ඒව පාවිච්චි කරන්න එපා. අපි දන්නේ නැහැ ඒකට ලකුණු දෙයිද නැද්ද කියන එක. ඉතින් ඒකේ රිස්ක් එකක් ගන්නවට වඩා කියලා තියෙන විදිහට හදන එකේ තාම හොඳයි. වැඩේ කරමුකෝ. තාප රසායනික චක්‍රයන් සහ දී ඇති දත්ත භාවිතයෙන් පහත ප්‍රතික්‍රියාව සඳහා සම්මත එන්තල්පි පරයාසය ගණනය කරන්න. හරි ඔන්න ප්‍රතික්‍රියාව දීලා තිනවා. ප්‍රතික්‍රියාව දීලා තිනවා. B වල එක ප්‍රතික්‍රියාව තමයි CH4 වායුව ඔක්සිජන් වායුවත් එක්ක එකතු වෙලා හැදෙනවා කවුද? C2H6 දෙකක් වායුව සහ දෙකක් ජලය වාෂ්ප තියෙන්නේ. හරි. දීලා තියෙන දත්ත බලමුකෝ. අපිට දීලා තියෙනවා CH4 වල උත්පාදනය දීලා තියෙනවා, මෙයාගේ උත්පාදනය දීලා තියෙනවා, H2O ගෑස් වල උත්පාදනය දීලා තියෙනවා. එහෙනම් කිසියවුලක් නැහැ, ඔය ඔක්කොගෙම උත්පාදනය දීලා තියෙනවා. හරි. එහෙනම් තාප රසායනික චක්‍රය අඳින එක හරි ලේසි. උත්පාදන සඳහා සමීකරණ ලියමු අපි. මේ උත්පාදන එන්තල්පි පාවිච්චි කරලා චක්‍රයක් ගොඩනගමු. හරි. එතන මම කරන වැඩේ සමීකරණය තුල්තයිනේ. අවුලක් නැහැ. එක සමස්ත පැත්තක් උත්පාදනය කරන්න අවශ්‍ය සංඝටක මූලද්‍රව්‍ය ස්වභාවයේ තියෙන ස්ථායිම ආකාරයෙන් ලියා ගන්නවා. එතකොට මේ පැත්ත හදන්න නම් මට කාබන් ඕනි මොනම විදියටද? ග්‍රැෆයිට් විදියට. කොච්චරක් ඕනිද? එකයි ඕනි. සෝරි. සමීකරණය CH4 දෙකක් C2H6 දෙකක් H2 ඕනි. එතකොට දෙකක් C2H6 එතන හතරක් CH4. හතරක් හතර 16යි දෙවරක් හය 12 හතරයි 16 තුනයි. හරි දැන් එහෙනම් කාබන් කීයක් ඕනිද? හතරක් ඕනි. ත්‍රාය මොනවද ඕනි? හයිඩ්‍රජන් හතරක් හතර 16ක් තියෙනවනේ. ස්වභාවයේ තියෙන හයිඩ්‍රජන් වායුව විදියටනේ. එහෙම නොත් අටක් දැම්මොත් තමයි පරමාණු 16ක් යන්නේ. ඔක්සිජන් දෙකයි ඔක්සිජන් මෙතන ඔක්සිජන් දෙකයි. එක O2 අණුවක් තිබ්බනම් හරි. ඉතින් මේකම තමයි අවශ්‍ය සංඝටක මූලද්‍රව්‍ය. දැන් මේ කට්ටිය එකතු වෙලා මෙයාව හැදෙයි. මේ කට්ටිය එකතු වෙලා මෙයාව හැදෙයි. මේ කට්ටිය එකතු වෙලා මෙයාව හැදෙයි. ඉතින් ඒවනේ උත්පාදන එන්තල්පි කියන්නේ. දැන් උත්පාදන එන්තල්පි ගත්තම CH4 හැදෙද්දි ඍණ 74.8 ඒ වගේම කීයක් හැදෙන්න ඕනිද? හතරක් හැදෙන්න ඕනි. C2H6 ගත්තම ඍණ 84.7 ඒ වගේම දෙකක් හැදෙන්න ඕනි. ජලයේ දීලා තියෙනවා ජලය කියන එක නම් ඍණ 214.8 වතාවක් දෙකක් දීලා තියෙනවා. ඉතින් ඕක දැන්
ඔයාගෙන් අහන්නේ මෙන්න මේ එන්තල්පි පරයාසයනේ. ඉතින් ඔය එන්තල්පි පරයාසය හොයන්න. ඔය එන්තල්පි පරයාසය හොයන්න සාමාන්‍ය සුළු කිරීමක් තමයි කරන්න තියෙන්නේ. බලමු කොහොමද සුළු කරන්නේ කියලා. ඉතින් හේස් නිමේ දාන්න තියෙන්නේ. හේස් නිමේ දාන්න. හේස් නිමේ අපි කරන්නේ අර පාරව දෙකක් හොයන එකනේ. එතන සාමාන්‍ය මේක දිහා බැලු බැලමටම පේනවා. මෙහෙන් පටන් අරන් මෙහෙන් මෙතෙන් යන එක එකපාරක්. මෙතනින් පටන් ගන්න සම්ස්තේ මේ පැත්තට යන එක තව පාරක්. ඒක පාවිච්චි කරමු අපි. පාවිච්චි කරද්දි මෙන්න මම ලියන විදිය ඍණ 74.8 කිලෝ ජූල් මවුලේට මතාවක් 4 සුළු කරන වැඩේ ඔයා කරන්න. එකතු කිරීම ඩෙල්ටා H සමානයි ඍණ 84.7 වතාවක් 2 කිලෝ ජූල් මවුලේට කියලා ලියන්න. වතාවක් 2 එකතු කිරීම තව තියෙනවනේ එකක් දාන්න. ත්‍රේ එක දැම්මම ආයි මොනවද තියෙන්නේ? ඍණ 214.8 වතාවක් 2 කිලෝ ජූල් මවුලේට. හරි. ඉතින් මේක සුළු කරන්න. සුළු කරාම ඩෙල්ටා H සඳහා උත්තරේ. ඉතින් මම මේක මේ එකවර මම සුළු කරන්නම්. සුළු කරාම බලමු උත්තරේ. ऋण 84.7 වතාවක් 2 ඍණ 214.8 වතාවක් 2 ධන 74.8 වතාවක් 4 ऋण 84.7 වතාවක් 2 ऋण 214.8 වතාවක් 2 ධන 74.8 වතාවක් 4. ඉතින් මේක සුළු කරන්ඩ උත්තර එනවා ඍණ 299.8 කිලෝ ජූල් මවුලේට. පළවෙනි එක දෙවෙනියට අහනවා ඉහත බී ප්‍රතික්‍රියාව සඳහා සම්බන්ධ එන්ට්‍රොපි වෙනස ගණනය කරන්න. ඒතර එන්ට්‍රොපි වෙනස ගණනය කරන්න ඔයාලට මේ විශේෂිත ක්‍රමයක් මුකුත් කියලා නැහැ. එහෙනම් ඉතින් අවුලම්ම නැතුව අර අපි පාවිච්චි කරන එන්ට්‍රොපි සඳහා මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. එන්ට්‍රොපි වෙනස කියන්නේ එන්ට්‍රොපි වෙනස කියන එක අපිට ගන්න පුළුවන් සම්මතනේ වෙනස ගන්න පුළුවන් ප්‍රතිඵලවල සම්මත එන්ට්‍රොපිය ප්‍රතිපල අඩිකිරීම ප්‍රතික්‍රියක වල සම්මත එන්ට්‍රොපිය. හරි මේක සුළු කරන්න විතරයි තියෙන්නේ දැන්. ඉතින් ඕකන හරියට ආදේශ කරන්න ඕනේ. ඉතින් ප්‍රතිපල විදියට තියෙන්නේ මම ඒකක නොදා ලියන්න මට ඉඩ ප්‍රමාණය මදි නිසා. එතකොට එන්ට්‍රොපි ගත්තම C2H6 දෙකක් තියෙනවනේ. C2H6 කියන එක ධන 229.6 ප්‍රතිපලණි මුලින්ම 229.6 ඒ වගේම දෙකක් තියෙනවා. එකතු කිරීම තව ප්‍රතිපල තියෙනවා. කවුද? ජලය. ජලයේ එන්ට්‍රොපි වෙනස තමයි 188.8. ඒ වගේමත් දෙකක්. හරි. ඔය සමස්ත එක තමයි ප්‍රතිපල. ඕකෙන් අඩුකරන ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියක කියන්නේ කවුද? මේ ඇයි ඉස්සෙල්ලා මම ඇයි ඔක්සිජන් ගත්තේ නැත්තේ? ऑक्सीजन वाले ती उत्पादने कराने देने नहीं एक बिंदु है हर दें है भाई हिम भाई ऑक्सीजन वाले एंट्रोपी आती है ना ये आवागमन डोनी में ताप तैयार थे हाँ है ना मैंने कहा था अब CH4 वाले एंट्रोपी का तम CH4 वाले एक ऐसी आंसू है ये दशम तूने वातावरक एक ऐसी आंसू है ये दशम तूने वातावरक CH4 की आती है ना हतरक ती है ना एक तो की रीम तावत ही ना कहूँ O2 වලටත් එන්ට්‍රොපියක් තියෙනවා 205.0 205.1 91යි තියෙන්නේ. ඒ නිසා අවුලම්ම නැහැ. එතන මේක සුළු කරන්න. බලමු සුළු කරලා. 229.6 වතාවක් 2 එකතු කිරීම 188.8 වතාවක් 2 අඩු කිරීම 186.3 වතාවක් 4 අඩු කිරීම
देशीय पहाई दशम एक सुलकर अंडर एकसिय दहतुनाई दशम रीन एकसिय दहतुनाई दशम पहाक के नव है भाई एक के एंट्रोपी दी मतलब क्या गांडर जूल केल्विन एट माउले एट नहीं थैल्पी ये दिन आवे एक के किलो जूल बने एंट्रोपी बहु अवस्था वाले देने जूल बने तो वो परिवर्तन होनी है ना इलाके टा में डेल्टा जी हो एंड वाके तीनों तुमने कुछ पंसी यदि बी प्रतिक्रिया सदा सम्मत की शक्ति वैसे करने कर इति मेक दानवन सम्मत की शक्ति वैसे करने करने की वो मेक अवलंबन है अपने मित्र यहाँ तक आवश्य समीकरण दान नित्र है तीन तो गिब्स शक्ति वैसे दानो अपनी मुखान समीकरण है मैंने समीकरण गिब्स शक्ति वैसे डेल्टा जी सम्मत समान है डेल्टा एच ऋण टी डेल्टा एस मेकन समीकरण है डेल्टा एच आवा ऋण देशिया नून अमे दशम अटाय किलो जूल ने अरक जूल ने सापि मेक जूल करो वतावा दहाय तुनाय जूल माउलेट अडुकिरीम उष्णत्वे कियद कियला तियेन 500 केल्विन वतावक डेल्टा एस अपिट आवा ऋण 113.5 जूल केल्विनेट माउलेट दैन सुलु करमु इतर केल्विन केल्विनेट कैपिलाय मे कोटस किसी अवुलन्ने दैन सुलु करन्न वेनवा सुलु कराम बलमु मोकद उत्तर एन्ने कियन एक ऋण 299.8 वतावक 103 ऋणाय ऋणाय धन वेनवानी एकतु किरीम 500 वतावक 113.5 हरि तर मेक सुलुनाम एन उत्तरे तमय ऋण 243.5 जूल माउलेट कियला एनवा हबै ओ किलो जूल करमु 1000 बेदला ऋण 243.5 किलो जूल माउलेट कियला एनवा मेन्न उत्तरे डेल्टा जी होयंड कियपु कोटसे तर अवसान कोटसे आनवा उष्णत्वे वैडिवीम बीहि प्रतिक्रियावट हितकर वेद अहितकर वेद कियला हरि बलमु मोकद वेन्ने कियला इतर उष्णत्वे वैडि उनाम उष्णत्वे वैडि उनाम मेकने समीकरणे मेक तमा समीकरण हरि बलमु वैडि कोहोमद वेन्ने कियन एक मेकत मकन्नम मेन्न विन विदिय उष्णत्वे वैडि उनाम अपि दनगन्न ओनि दे तमाई डेल्टा जी समानाय डेल्टा एच ऋण टी डेल्टा एस उष्णत्वे वैडि वेद्दि वेन वेडे तमाय मेन्न मे पार्ट एके अगे लोकु वेनवा ओय पार्ट एके अगे लोकु वेनवा उष्णत्वे वैडि उनाम दैन अपि बलमु मे प्रतिक्रियावे उनु कतंदरे एतर प्रतिक्रियाव गत्तम डेल्टा जी ट आवु उत्तरे ऋणाय डेल्टा जी डेल्टा एच सह ऋण टी डेल्टा एस कतंदरे बलमुको एतर डेल्टा एच वलट आवे मोकद्द ऋण आगेयक आवे ऋण आगेय ऋण टी डेल्टा एस गत्तम मे आगे आवे डेल्टा एस वलट ऋण एकक ने ए निसा ऋण वतावक ऋण कियन्ने मे पार्ट एके आगे एन्ने धन आगेय पार्ट एके आगे एन्ने धन आगेय दैन इवरई वेडे एतर मेया कोहोमत उष्णत्वय अणुव वेनस वेन्ने नै कियला गत्तोत् ऋणमयि ने हबैन मेया उष्णत्वय वैडि वेनवा कियन्ने एन्ने एन्ने मोकद वेन्ने धन गतिय वैडि वेनवा धन गतिय वैडि वेनवा कियन्ने डेल्टा जी धनट तीन ऋण गति तमय हबे तवत् उष्णत्वे वैडिकरण वैडिकरण धनट मेया ऋण गति मे ऋण गति लुकुनिशा मे धन गति इतर मेया लुकु ऋण गति मेया पोडि धन गति वगे निशा ओम ने हबे तवत् उष्णत्वे वैडिकरण वैडिकरण वेन्ने मुकाद मेया ऋण गति ओम ती मेया वैडिपुर धन गति अब पत्न डेल्टा जी सदा धन उत्तर आके तर डेल्टा जी सदा धन उत्तर ऐके मे प्रतिक्रिया स्वयं सिद्ध इन्हें पुलवा मे के अंतिम को सट हेतु दिन सदाहन कर हितकर नोवे हितकर हेतु उष्णत्व वैडिकिरी मेदी डेल्टा एस ऋण निशा ऋण टी डेल्टा एस हि अगे धन गति वैडिवी मेन डेल्टा जी धनवी है कि එම නිසා ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වීමේ නැඹුරුව අඩුවේ හැකිය. ඉතින් ඔච්චරයි කතාව. ඉතින් මේ ගානේ මේ කොටස ඕනි කෙනෙක් හදනවා. ඉතින් අර කලින් කොටස තමයි මම ඇත්තටම හදන්නුනේ. ඒකයි මම මේකට යන්නේ ඉක්මනට කරේ. ඉතින් ඒ කොටසේ අර හදපු ඒ ක්‍රම පැහැදිලිවම ඉගෙන ගන්න. ඒවා ඉගෙන ගත්තම ඒවා මේ තව ගණන් වලට ඇප්ලයි කරගන්න පුළුවන් වෙයි. හරි. ඉතින් වැඩ කරගන්න.